තිරුවන් සරණයි. අද පින්වත් අපේ තරුණ දුවල පුතාලටයි අපි මේ කතා කරන්නේ. දුවේ පුතේ, මේ එළඹෙන අගෝස්තු මාසේ 9 වැනිදා අහපා දුවල පුතාලා කොළඹ ජන අරගලයකට යනවයි කියලා රටේ ලොකු කතාවක් තියෙනවා. පින්වන්ත දුවේ පුතේ, අපි ඔබට මේ කවුණු කීපේ කියන එක හොඳට හිතට ගන්න. මේ වෙලාවේ අපේ දරුව ගොඩාක් දූරදර්ශීව ඉවසීමෙන් කටයුතු කරන්නට ඕනේ. අපි ওই දුවල පුතාලගේ මුලින්ම ඉල්ලීමක් කරනවා. අගෝස්තු මාසේ 9 වැනිදා ඒ ජන අරගලයට සහභාගී වෙන්න එපා කියලා. ඒ ඉල්ලීම කරන්නේ දරුවනේ බොහෝ කවුණුකාරණා අධ්‍යයනය කරලා. ওই දරුවන්ටත් ඒ කවුණුකාරණා අධ්‍යයනය කරන්න කියලා අපි ආරාධනා කරනවා. පින්වන්ත දුවේ පුතේ, ඔබ ජන අරගලයක් කිව්වට මෙතන තියෙන ඇත්තටම ජන අරගලයකට වඩා මහ විශාල කුමන්ත්‍රණයක්. ඒකේ ওই දරුවන්ව පාවිච්චි කරන එකක් තමයි තියෙන්නේ. මේ පිටිපස්සේ ඉන්නවා විශේෂයෙන්ම ලංකාවේ කාඩිනල් රංජිත් මැල්කම් පියතුමා. එතුමා වගේම දෙවිල ඩයස්පෝරාව මේ පිටිපස්සේ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, බලවත් කතෝලික රාජ්‍යයන් ඉන්නවා. ඒ වගේම JVP පෙරටුගාමි ආදී අන්තවාදී දේශපාලන පක්ෂ මේ පසුපස ක්‍රියාත්මක වෙනවා. තව ක්‍රියාමාර්ග තියෙනවා අපිට ගන්න. අපි ඒ නිසා පැහැදිලිව එක කියනවා ඒගොල්ලන්ට. තව ක්‍රියාමාර්ග තියෙනවා, අපි ඒවට අත තියලා නැහැ. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයක් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම යුරෝපා සංගමයේ තියෙන සියලුම තානාපති කාර්යාලත් එක්ක අපි සාකච්ඡා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ නිසා ඒ මට්ටමට ගියාම ඒක නතර නිකන් එතනින් නතර වෙයි කියලා හිතන්න එපා. ඒ කියන්නේ මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්කන සාකච්ඡා නිකන් සාකච්ඡා මට්ටමේ නතර වෙයි කියලා හිතන්න එපා. යුරෝපා සංගමයේත් එක්කන සාකච්ඡා සාකච්ඡා මට්ටමේ නතර වෙයි කියලා හිතන්න එපා. මේක ඕගොල්ලෝ නතර කරන්නේ නැත්නම් මීට වඩා තද පියවරවලට අපි වෘත්ති සම්පතිය බෞද්ධ සංවිධානය ඒ වගේම අපි දේශපාලන පක්ෂ ගණනාවක් එක්ක සාකච්ඡා කරලා තිනවා. මේ රටේ පළල්ම මෑත ඉතිහාසයේ පළල්ම දේශපාලන පක්ෂ සහ වෘත්ති සමිති සම්බන්ධ වෙච්ච ක්‍රියාමාර්ගයකට යන්න අපි ඉදිරි දින කීපය තුළ ලෑස්තිලා ඉන්නේ. ඒ නිසා ඔගොල්ලෝ හිතාගෙන ඇති ඔයගොල්ලන්ට ඕන එක නටන්න පුළුවන් කියලා, ත්‍රස්තවාදී ලේබල් අලවන්න පුළුවන් කියලා, රාජ්‍ය ත්‍රස්තවාදය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒකට මේ රටේ ජනතාව ඉඩ දෙයි කියලා. ඒක වෙන්නේ නැහැ. ඒ වගේම ලෑස්තිලා ඉන්න එදා මිලියනයක් මේ රටේ පාර්ට් බැස්සා. ඒ වගේම ඊට වඩා දෙවන්ත ජන ගඟක් පාර්ට් බහින සූදානම් ඉන්නෝ කියන එක අපි අනතුරුම ගොඩ. ඔය දරුව දැනටමත් තේරුම් අරගෙන ඇති කියලා අපි හිතනවා. ධනේ යොදවන පිරිසක් ඉන්නවා, දින තීරණය කරන පිරිසක් ඉන්නවා, දේශපාලන බලයේ යොදවන පිරිසක් ඉන්නවා, පිරිස කැඳවන ස්ථාන සහ ස්ථානවලට නම් තබන පිරිසක් ඉන්නවා, ආධාර දායකත්වයන් දෙමින් ඒ කටයුතු කරන පිරිසක් ඉන්නවා, දරුවනේ කල්යල් බල නියමිත කාලයේදී සිදු කරන බලවත් කුමන්ත්‍රණයකට ඔබ අපි මේ අහු වෙලා ඉන්නේ. බොහෝම ඉවසීමෙන් දූරදර්ශීව කටයුතු කරන්න වග බලා ගන්න ඕන ඔය දරුව මේ වෙලාවේ. 74 වසරක කාල සීමාවක් තුළ වැරදි විදිහට දේශපාලඥයෝ මේ රට පාලනය කළා. ඔවුන් කාලයෙන් කාලයට මහා විශාල ධනස්කන්ධයන් අරගෙන මේ රට ණය ගොඩක් බවට පත් කළා. කොයි වෙලාවෙ හරි ණය ගෙවා ගන්න බැරුව ඩොලර් සංචිත හිර වෙමින් මේ වගේ විශාල හිරවීමක් වෙන බව ඒ අය කල්ැතුව දැනගෙන හිටියා. මහ බැංකු කොල්ලයත් එක්ක දරුවනේ සියලුම දේවල් උඩු යටිකුරු වුණා. ශ්‍රී ලංකා මාතාවට තොණ්ඩුව දැම්ම වගේ දෙයක් තමයි මහ බැංකු කොල්ලේ කියලා කියන්නේ. අපේ දරුවෝ මේ වෙලාවේ බොහොම බුද්ධිමත් වෙන්න ඕන. ওই දරුවාගේ ආදරණීය මව්පියෝ මේ වෙලාවේ දරුවනේ පෝලිං වල ඉන්නවා. ඔවුන් ගැන කල්පනා කරන්න. තෙල් පෝලිං, ගෑස් පෝලිං වගේම එතකින් අතර වෙන්නේ නැතුව දරුවනේ ආහාර නැතුව, අත්‍යවශ්‍ය ඖෂධ නැතුව පුදුම දුකක් විඳිනවා. අපි සියලුම තරුණ දරුවන්ගේ මව්පියෝ, අඹුසැමියන්, දූ දරුවන් සහ පවුල්වල සියලු දෙනා අධ්‍යාපනයේ කඩාකප්පල් වෙලා මේ දේවල් සිද්ධ වුණා මේ හොඳටම ඇති. තවදුරටත් අරගලයේ ওই විදිහට දිගින් දිගටම ආරය යනකොට සංචාරක ව්‍යාපාරයේ තවදුරටත් අකර්මණ්‍ය වෙද්දී උන්ඩියල් කමේ නිසා තවදුරටත් ඩොලර් රට නොලැබෙනකොට තව තවත් දුක් විඳින්නේ ඔබයි, ඔබේ මව්පියන්, ඔබේ නෑදෑයෝ, ඔබේ අඹුසැමියන්, පවුල් පරපුරවල් වල සියලු දෙනා.
ඒ නිසා අපි හැමෝම එකට එකතු වෙලා මේ වෙලාවේ මුළු රටම නිවාගෙන පුළුවන් තරම් රටේ අපනයනයන් වැඩිවන ආකාරයට කටයුතු කරගන්නට ඕනේ. දරුවනේ ඔය දරුවෝ අතර අති දක්ෂයෝ ඉන්නවා. ඔය දරුවෝ අතර මහා ප්‍රබල නුවණ ඇත්තෝ ඉන්නවා. අති දක්ෂයෝ ඉන්නවා. ශ්‍රී ලංකා මාතාව බබලවන්න පුළුවන් මහා විශිෂ්ට දක්ෂයෝ ඔබ අතර ඉන්නවා. ඔබ ඉදිරිපත් වෙන්න, ඔබ හැමදිනම ඉදිරිපත් වෙලා මේ ශ්‍රී ලංකා මාතාව දරුවනේ බබලවන තැනට කටයුතු කරන්න ඕන. මේ වෙලාව දේශපාලන කුමන්ත්‍රණයකට ඉඩ දෙන්න සුදුසු වෙලාවක් නෙමෙයි. මේ වෙලාවේ සිදු කරන හැම දේශපාලන කුමන්ත්‍රණයකටම ඔබ අහු වෙන්නට එපා. ඔබ දූරදර්ශීව කටයුතු කරන්නට ඕන. මේ පසුපස මහ විශාල කුමන්ත්‍රණයක් තියෙනවා. ඔවුන් කුරුසය කඩ තියාගෙන ආවේ ලංකාවේ ඉන්න අපිට පේන නෙමෙයි. ඔවුන් කුරුසයේ කර තියාගෙන ආවේ පිට රටවල්වල ඉන්න බලවත් ක්‍රිස්තියානි කතෝලික ඒ අයට පේන්න. ඒ විතරක් නෙමෙයි දරුවනේ, ඒ අය මේ වෙනකොට මහා විශාල සංවිධාන ජාලයක් එක ඉන්නේ. දේශපාලනයේ තුල ඔවුන් පිට රටවල් සහ විවිධාකාර බලවත් සංවිධානවලට අවශ්‍ය කරන කරුණු ඉදිරිපත් කරලා මහා විශාල පෙරලියකට සූදානම් වෙලා ඉන්නවා. ඒයින් විනාශ වෙන්නේ මේ ශ්‍රී ලංකා මාතාව. මේ ශ්‍රී ලංකා මාතාව කියන්නේ ඔය තරුණ දරුවන්ගේ ආශාවන් වෙනුවෙන් විතරක් තියෙන තැනක් නෙමෙයි. ඔය තරුණ දරුවන්ගේ ධනවත්කම, බලවත්කම සැලසෙන්න ඕන. ඔය තරුණ දරුවන්ගේ සියලුම හීන ඉෂ්ට වෙන්න ඕන. සුන්දර තරුණ නවයෝන්විය වගේම මැදිවිය වගේම අඹසැමි ජීවිතයේ දූතරුවොත් එක්ක සැපවත් සුවසේ හිතනපත්න හැම විදිහකටම ජීවත් වෙන්න පුළුවන් පිඹ රටක් වෙන්න ඕන. දරුවනේ අතීතයේ වගේ මේ පිඹ රට තුල ඔය දරුවන්ට හැම විදිහකම කැමැති විදිහට කටයුතු කරන්න පුළුවන්කම තියෙන්නත් ඕන. විශේෂයෙන්ම ඔය දරුවන්ට කැමති විදිහට පින්කම් කරගන්න, කැමති විදිහට සමාජයේ තුල සතුටින් විනෝදයෙන් හිනා වෙලා ඉන්න, ඔබගේ සියලුම ආශාවල් අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් විදිහට මේ රටේ හැමදේම ගොඩනගා ගන්න ඕන. මතක තබා ගන්න, මේ රට දරුවනේ ධාතු කරඬුවක් වගේ. මේ රට මහනීය පිම්බීමක්, මහා ධාතු කරඬුවක් වගේ. භාග්‍යවතුන් වහන්සේගේ වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කරලා තියෙන්නේ මේ පිම්බල රට තුල බව අමතක කරන්නත් එපා. මේ විදිහට ওই දරුවන්ගේ අවධානය යොමු කරන්න අපි නැවතත් ඉල්ලනවා. දරුවනේ අගෝස්තු මාසේ 9 වෙනිදා කොළඹට එකතු වෙන්න එපා. ඔබේ අම්මලාගේ නාමයෙන්, ඔබේ තාත්තලාගේ නාමයෙන්, ඔබේ දූදරුවන්ගේ නාමයෙන්, ඔබේ ජීවිතයේ නාමයෙන් ඔය දරුවන්ගේ අනාගත ලස්සන ජීවිතයක් බලාපොරොත්තු වීම උදෙසාම දරුවනේ අපි මේ ඉල්ලීම කරන්නේ. මොකද අපි හැමෝම එකට එකතු වෙලා ඔබට ලස්සන අනාගතයක් හදාගන්න අවශ්‍ය කරන පරිසරය හරි ගස්ස ගමු. ඔය අපි කාදිනල්තුමන්ගෙන් ඉල්ලනවා, කාදිනල්තුමනි මේ රට ගිනි තියන්න එපා, මේ රට අවුලුවන්න එපා, මේ තරුණ දරුවන් නොමග යවන්න එපා, මේ තරුණ දරුවන්ට ඒ අවශ්‍ය කරන රැකියාවල් පිට රටවල් වලින් හොයලා දෙන්න. මේ තරුණ දරුවන්ට අවශ්‍ය කරන ධනවත්කම, බලවත්කම සලස ගන්න, අවශ්‍ය කරන සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න. තරුණ දරුවන් උසිගන්වලා ඔවුන්ගේ දෑත්වල ලී තැවරීම නෙමේ කරවන්න ඕනේ. දරුවනේ කවුරු උසිගන්වුවත් ඔබේ අත්වල ලී තවර ගන්න එපා. ඔවුන් උසිගන්වාවි. පාද චාස්පියතුමන්, කාදිනල්තුමන්, ඒ වගේම අර මුලිවයිකාර කටයුත්ත සිද්ධ කරපු ඒ පියතුමන් සහ නළුනිලියන් ඔබ උසි ගන්වාවි. ඔබලව්වා මිනිමැරුන් සිද්ධ කරාවි. ඔබලව්වා ලේ සොලවාවි. ඔබලව්වා පහුගිය දිනවල කලා වගේ බස් ගිනි තියාවි. ගෙවල් දොරවල් ගිනි තියාවි. බොහෝ දෙනා මරවාවි. හැබැයි ඔවුන් ඒ දේ කෙරෙව්වාට දරුවනේ ඒ හැම පාප කර්මයකටම වන්දි ගෙවන් වෙන්නේ ඔබට. ඔබේ මිනිමරුව උනේ, ඔබ අතින් ලේ සෙල උනේ, ඔබ අතින් සියලුම අපරාධ සිද්ධ වෙන්නේ ඔබටයි. ඒ කර්මයේ විඳවන්න වෙන්නේ කර්ම විපාකයෙන් ගැලවෙනවා කියන එක ලිහිසි පහසු දෙයක් නන්නේ මේ බොහෝ අනේක දුක් ඔබට තනියම විඳින සිද්ධ වීවි. දරුවනේ අපි ඔබෙන් නැවතත් ඉල්ලනවා ඉතා දුරදර්ශී වෙන්න. මේ තියෙන කුමන්ත්‍රණේ තේරුම් ගන්න. මේ කුමන්ත්‍රණේ තේරුම් අරගෙන ඔබ හැමදෙනාම අගෝස්තු 9 වෙනිදා කොළඹට එකතු වෙන්න එපා. මේ ජන අරගලයේ දැන් හොඳටම ඇති. දරුවනේ ඔබේ මව්පිය සහ පවුලේ අයගේ සතුට සැනසille වෙනුවෙන් රටට ඩොලර් ගලාගෙන එන ක්‍රමයක් සකස් කරගන්න.
ඒ වගේම මේ සියලුම දුක්ඛාද නිමා කරගන්න පුළුවන් ක්‍රමයක් සකස් කරගන්න, සියල්ලම යහපත් විසඳ ගන්නට කටයුතු කරගන්න දේශපාලනයේ බලය අවශ්‍යයට අපි යෝජනා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදීවම කටයුතු කරන්න කියලා මැර බලයෙන් මේ මනුස්ස ඝාතන වලින් කුමන්ත්‍රණ වලින් තරුණ ජීවිත බිල්ලට දීලා විනාශ කරවල බලය ගන්න නැතුව ඔබ රට තුල සමාජ මතයක් ගොඩනගා ගන්න, ඔබ ඔබේ දේශපාලන බලය නිසි කාලයට ලබා ගන්න, ඒ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න ඉදිරි මැතිවරණ එන බව කල්පනා කරලා ඒ වෙලාවන් වලදී අවශ්‍ය කටයුතු කරගන්න, මේ රට ගිනි තියන්න නැතුව අහිංසක තරුණ ජීවිත ආරක්ෂා කරලා දෙන්න කියලාත් අපි ඒ කුමන්ත්‍රණකාරීන්ගෙන් ඉල්ලා සිටනවා. දරුවනේ බොහෝ දුර හිතන්න, ඔබේ කර්ම ඔබට, අනිත් අයගේ කර්ම අනිත් අයට, කවුරු උසිගැන්නුවත් ඔබ පෞකාරයෙක්, මනුස්ස ඝාතකයෙක්, ඔබ සොරෙක්, ඔබ මංකොල්ලකාරයෙක්, දේපල වස්තු විනාශ කරන්නෙක් වෙන්න එපා. ඔබ හැමදිනාම සුවසේ ඔබේ අනාගතය සාර්ථක කරගන්න මහන්සි ගන්න. සියලුම දරුවන්ට තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා. නැවතත් අපි ඔබෙන් ඉල්ලනවා, දරුවනේ නැවතත් කැරලි කෝලාහලවලට සම්බන්ධ වෙන්න එපා. ඔබේ දෑත්වලදී තවරා ගත්තොත් ඔබට එහි වන්දිය අකුසලේ මිඳවන්න ගෙවන්න සිද්ධ වෙනවා. දුර බලලා කටයුතු කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.